අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන්ම දහනේ පුවත් සිරස්තල වෙත මිහින්තලා පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනපති ප්‍රධානත්වයෙන් නැරඹේ සමාජගත වී ඇති කොරෝනා උවදුරට සක්‍රීය වැඩපිළිවෙළක් සකස් කරන්න සජිත් පවිත්‍රාගෙන් ඉල්ලයි කොරෝනා රටතුළු සීග්‍රීන් ව්‍යාප්ත වෙන අවස්ථාවක අමරිකානු රාජ්‍ය ලේකම්වරයා පැමිණීම රජය පැහැදිලි කළ යුතුයි ජවි පෙකියයි ඓතිහාසික මිහින්තලා පුදබිමේ මිහිඳු මහා සෑය මිහිඳු ලෙන්සිරසුන සහ ධාතු මන්දිරය ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පෑ දවස සිහිගන්වන 2280 වෙනි මිහිඳුපුර අටවක පොහොය පසුගියදා යෙදී තිබුණා. ඒ නිමිත්තෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥානানন্দ නාහිමියන් ප්‍රමුඛ මහමෙවුනා භාවනා අසපු සංචිතේ දායකත්වයෙන් ඓතිහාසික මිහින්තලා පුදබිමේ මිහිඳු මහසෑය සහ මිහිඳු ලෙන් සෙනසුන සහ ධාතු මන්දිරය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. මින්තලා පුදබිමට පැමිණි ජනාධිපතිවරයා ධාතු මන්දිරය වැඳ ආශිර්වාද ලබා ගත්තා. මේ වන විට සමාජගත වී ඇති කොරෝනා වෛරසයේ මැඩ පැවැත්වීමට සක්‍රීය වැඩපිළිවෙළක් සකස් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සෞඛ්‍ය මාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියගෙන් ඉල්ලීමක් කර සිටිනවා. ඒ කොළඹදී මාධ්‍යවිත අදහස් දක්වමින් ශාන්ති පදනමේ නිර්මාතෘ කොළඹ හත බෞද්ධ ලෝක භාවතේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද කොටපුල අමරකිත්ති නාහිමියන් වහන්සේ බැහැදකීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණියා. විශේෂයෙන්ම COVID-19 කොරෝනා වසංගතය ඉතාමත්ම ශීඝ්‍රයෙන් රට පුරාවටම ව්‍යාප්ත වෙන තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. මේ තත්ත්වය තුළ පවිත්‍රා වන්නියාරච්චි ඇමතිතුමියගේ යුතුකමක් පවතිනවා. පොකුරු ව්‍යාප්තියක් හැටියට තවදුරටත් මේ හඳුන්වන්නේ නැතුව සමාජ ව්‍යාප්තිය කරා ගිය මේ වසංගතය මැඩ පැවැත්වීම උදෙසා සක්‍රීය වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න. ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ආරක්ෂක අංශ, සෞඛ්‍ය ශිෂ්‍යයේ ඉහළ සිට පහළ දක්වා, පහළ සිට ඉහළ දක්වා සියලුම දෙනා. පුරවැසියන්ගේ සෞඛ්‍ය සම්පන්න භාවය ශක්තිමත් කිරීම වෙනුවෙන් අභීත ක්‍රියාදාමයක නිරත වෙලා සිටිනවා. ඒ සියලුම දෙනා කරන්නා වූ සේවාව පිළිබඳව ස්තුතිය සහ ප්‍රණාමය ඒ සෑම සියලු දෙනාටම පුද කර සිටිනවා. වත්මන් ආණ්ඩුව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ වසංගතය තාම දරුණු ලෙස අද වෙනකොට පැතිරිලා ගිහිල්ලා තියෙනවා. ආණ්ඩුව කරන්නේ පොලිස් වසම්මනුව ලොක්ඩවුන් එක ක්‍රියාත්මක කිරීම පමණයි. විශේෂයෙන් කොරෝනා එකෙන් නෙමෙයි සාගින්නෙන් මැරෙන තත්ත්වයක් අද වෙනකොට මේ දිස්ත්‍රික්ක තුනේම ජනතාව Tamanට එදිනෙදා අවශ්‍ය කරන කෑම වේල ගන්න බැරුව අද ගෙවල් වලට කොටු වෙලා ඉතාම අසරණභාවයට අද මිනිස්සු පත් වෙලා ඉන්නවා. කොරෝනා වලට මිනිස්සුන්ව නිකන් මැරෙන්න අතෑරලා දාලා තියෙනවා. ලෙඩෙක් කවුනාම ලෙඩාව අල්ලගෙන යනවා. ඊළඟට මේ ලෙඩා ඉන්න ගෙදර මිනිස්සු කනවද බොනවද ඒ මිනිස්සු මැරෙනවද මුළු පළාතේ ඉන්න මිනිස්සුන්ගේ එදිනෙදා කටයුතු වලට මොකද්ද වෙන්නේ ඒ මිනිස්සුන්ගේ ආදායම් මාර්ග ඇන හිටියාම මොකද වෙන්නේ ඒ මිනිස්සුන්ට සල්ලි ටිකක් තියෙන මිනිස්සුන්ට බඩු ටිකක් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද ඒ මොකවත් නැහැ සම්පූර්ණයෙන්ම පාලනය ගිලිහිලා තියෙන්නේ කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කරන රෝහල් තියෙන්නේ 24යි මේ 24 ඇඳන් ප්‍රමාණය 5000ට අඩුයි අපේ රටේ සමස්ත රෝහල් පද්ධතිය තියෙන්නේ මුළු ඇඳන් ප්‍රමාණය 75000ක් පමණ. මේ තත්ත්වය තුළ දිනෙන් දින රෝගීන් සමාජය තුළින් මතුවෙමින් යනවා. මේ සමාජය තුළින් මතුවෙන තත්ත්වය තුළ රජය සමාජ ව්‍යාප්තියක් නොමැති බව දිගින් දිගටම පවසනවා. එක් එක් ස්ථානවල රෝගීන් එක එක්කෙනා දෙන්න වාර්තා වෙමින් යනවා. ප්‍රධාන කුරුණෑගල මහ රෝහල ශික්ෂණ රෝහලෙත් රෝගීන් ඇති වෙලා තියෙනවා. ඒ වගේම කැලිසීමියා වාට්ටුවේ අවශ්‍ය වගේ. මේ තත්ත්වය තුළ අපි රජයෙන් ඉල්ලා සිටිනවා අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ විශේෂ අවධානයක් යොමු කරන්න අනිත් දිස්ත්‍රික්ක වලට වගේම
कोरोना वैरस व्याप्त रट तुलाग्रेन सिधुनावस्थावक अमेरिका राज्य लेखरिया मेरट तुलाट नियमित संचारे पिलिमदव रजे पहदली कलियुत बव जनता विमुक्ति पेर मुने हिटप पालिमेंत मंत्री बिमल रत्नायक महतापवसनवा एकोलम पेवति माध्यमोकटेक्विमीन මෙතරම් බරපතල තත්ත්වයක් වසංගතයේ සම්බන්ධව ඇමරිකාව තුලත් ලෝකයේ තුලත් ලංකාව තුලත් තිබියදී ප්‍රධාන පෙළේ රාජතාන්ත්‍රික සංචාරයක් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා විසින් සිදු කරන්නේ ඇයි කියන එක අවශ්‍යතාවය කුමක්ද කියන එක ශ්‍රී ලංකා ආණ්ඩුව පැහැදිලි කළ යුතුයි. ඔවුන් කියනවා දැන් ලංකාව ඉන්නේ දැන් අතහ සංදි ස්ථානයක. ඒ නිසා ලංකාව තමන් කවුරු එක්කද යන්නේ කියන එක පිළිබඳව දුෂ්කර වෙන්න පුළුවන්. නමුත් අත්‍යවශ්‍ය තීන්දුවක් ගත යුතුයි. දැන් තර්ජනය කරලා ඉන්නේ. අඩු ගානේ අවිල තර්ජනය කරා නම් කියන්න පුළුවන් එනකොට දන්නේ නැහැ කියන්නේ. එන්නෙම තග දාලා ඉන්නේ මේ ආණ්ඩුවේ පුද්ගලයන්ට දේශප්‍රේමී සලුපිලි අඳපු විශාල පිරිසක් ඉන්නේ. දැන් සමහර අය හිටියා මේ ඉන්දියා වගමැතිවරයා ලංකාවට එනකොට වෙසක් පොය දවසකද කොහේ. කළු කොඩි දාන්න කියපු කට්ටිය. දැන් අපි අහන්නේ ඒගොල්ලන්ගේ නරි කෙන්දර ඉල්ලක්ක නැත්තේ ඇයි මේ සම්බන්ධ. හරියටනම් කරන්න ඕන මේ එක්ක කෙලින් කියලා නැත්තම් කෙලින් කියන්න බෑ නම් වක්‍රව හේතුවක් වශයෙන් කොවිඩ් හරි පාවිච්චි කළා කියලා කියන්න ඕන. එන්න එපා. සහ අපිට පැහැදිලි සැකයක් තිබෙනවා. මෙතන බ්ලැක්මේල් කිරීමක් වෙනවාද? මන්ත්‍රී පාලිත රංගිබණ්ඩාර මහතා පවසනවා සිරිකොත්ත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍යමයකට එක්වෙමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා. මේ විශ්වවිද්‍යාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රට ඒකාධිපතිත්වයට ගෙන යන ව්‍යවස්ථාවක් කියන එක අපි බොහොම පැහැදිලිව එක්සත් ජාතික පක්ෂ වශයෙන් කිව්වා. පාලකයා ඒකාධිපතිත්වයේ වරෙක් වෙන්න තීන්දු කරොත් ඒ තීන්දුවත් එක්කලා ඒ පීඩනය ඇති වෙන්නේ රටේ සමස්ත ජනතාව 2.2 ලක්ෂයට. දැන් මේ එක්සත් ජාතික පක්ෂය දුර්වල කරමින් එක්සත් ජාතික පක්ෂය දෙකට කරමින් කුලියට ගත්ත පක්ෂයක්කින් මැතිවරණයට ඉදිරිපත් වෙච්ච සජිත් ඇතුළු කණ්ඩායම සිදු කරපු මේ ප්‍රජාතන්ත්‍රවාදයට හානිකර ක්‍රියාදාමය තුළ අනාගතයේදී රටේ ජනතාවට බය කාර තත්වයකට මුහුණ දෙන්නට සිදු වුණොත් ප්‍රජාතන්ත්‍රවාදයට හානිදායක දෙයකට මුහුණ දෙන්න ඕන සිදු වුණොත් ඒ සියලු වගකීම සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයේ සේසන් සියලු දෙනාටම අත් වෙනවා වග කියන්නට සිදු වෙනවා සජිත් ප්‍රේමදාස ඇතුළු සියලු දෙනා කිව්වේ ශක්තිමත් නායකත්වයක් ශක්තිමත් විපක්ෂයක් හදනවා ඩීල් නැති විපක්ෂයක් කෙලින් ඉන්න විපක්ෂයක් හදනවා කියලා අපි දැක්කා සජිත්ලගේ දක්ෂතාවය කොච්චරද කියලා විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලඥයින් පළ කළ අදහස් කිහිපයක් දැන් අපිට යම් කෙනෙක් විශ්ස සම්මත කරන්න ඡන්දය දීලා ඔහු පිටුපස්සේ සහරාන් සම්බන්ධව චෝදනා වෙනත් බරපතල වංචා දූෂණ සම්බන්ධ චෝදනා තියෙනවා නම් විශ්සට ඡන්දය දීම ඒවා විමර්ශනය නොවීමට කිසිම සාධකයක් වෙන්නේ නැහැ ඒ තීන්දුවට මන්ත්‍රීවරු 7 දෙනෙක් සහ මන්ත්‍රීවරයෙකුත් සහභාගී වුණා. ඉස්සෙල්ලාම මේගොල්ලෝ ලැජ්ජා වෙන්න ඕනේ. මේගොල්ලෝ මහජන ජීවිතය කාලකණ්ණි කරන නීතියක් තමයි සම්මත කළේ. මේ අය කිව්වා අපි මේක පරාජයට පත් කරනවා කියලා. පරාජයට පත් කරනවා කියලා අද විපක්ෂයට කර කියා ගන්න දෙයක් නැතුණා. තමන් ගාව හිටපු පිරිසවත් ආරක්ෂා කරගන්න බැරි වුණා. අපිට හිතා ගන්නත් බැරි වුණා අපිත් එක්කම හිටපු පක්ෂයේ නියෝජිතයන් සංශෝධන මේ ඡන්දයේදී විරුද්ධව තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීම අපි සන්තෝෂ වෙනවා 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේට අපේ සහයෝගය ලබා දීලා අපි වෙන අය වගේ කොන්දේසි දාන්න ගියේ නැහැ අපි දන්නවා එතුමා ලබා දෙන බලය කිසිසේත්ම අනිසි ලෙස පාවිච්චි කරන්නේ නැහැ සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන මේ පක්ෂයේ නායකයා එතුමා කියලා එතුමා කියාගෙන ඉන්නේ. ඒ පැත්තකින් දැන් ඔය ජනාධිපතිවරයාට සහභාගී වෙන්න ඕනයි කියපු ඩයනා ගමගේ කියනවා එළියට ඇවිල්ලා පක්ෂයේ අයිතිකාරිය එතුමිය සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ලේකම් කියලා. ඩයනා ගමගේටත් පුළුවන්. එතකොට සජිත් ප්‍රේමදාස මහත්තයයි ඉන්න අනික් අයව පක්ෂයෙන් නිරපලා දාන්න. කවුරු හරි මේවට ඡන්දෙ දුන්නේ මේ නිකන් දැන් බබා කතා කියන්න එනවා රට වෙනුවෙන් අර වෙනුවෙන් මේ වෙනුවෙන් කියලා. දුන්නේ ඉතින් සල්ලි සහ ඇමතිකම් වෙනුවෙන්. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපැලි හමුවන්නේ මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.